දැන් අපේ රටේ වර්ෂයකට මෙට්‍රික් ටොන් 120,000ක් ලුණු අවශ්‍යතාවයක් තියෙනවා. රාජ්‍ය අංශයේ ලුණු ලේවායන් තුලින් පමණ මේ මුණු නිෂ්පාදනයේම කරන්ට ධාරිතාවයේ තිබෙනවා කිසිම ප්‍රශ්නයකින් තොරව. යනුව විශාලතම ලුණු ලේවායේ තියෙන හම්බන්තොට ලුණු ලේවායේ මම එහි සභාපතිතුමා හා නිලධාරීන් සමග සාකච්ඡා කළා. ඔවුන් අවුරුදු දෙකකට කිසිදු හිඟයකින් තොරව ලුණු සැපීම පිළිබඳ සහතිකයක් එතොගයක් පවතින බව මට වාර්තා කළා. පුත්තලමේ ලුණු මෙට්‍රික් ටොන් 30,000 බැගින් 60,000 සපයන්න පුළුවන්කම තිබෙනවා. ඊළඟට පුද්ගලිකාංශේ ඒ ඇයට ලුණු මෙට්‍රික් ටොන් ලක්ෂයක් සැපීමේ හැකියාව තියෙනවා. ඒ නිසා ලංකාව ලුණු අතිරික්තයක් තියෙන රටක්. ඔවුන් මට යෝජනා කළා දැන් මේ තියෙන තත්ත්වය තුළ මේ අවස්ථාව වෙළඳපොලේ මහා ජනතාව පීඩාවට පත්වෙන එක නැවැත්වීම සඳහා ඔවුන්ගේ යුතුකමක් වගකීමක් ඉෂ්ට කරන්න මේ දැනට වෙළඳපොලේ රුපියල් 60කට වඩා වැඩි මිලකට අඩවිවන සංස්ථා ලුණු කිලෝවක් අපි රුපියල් 43 බැගින් ලංකාව පුරාම සතොස් වෙළඳසැල් වල අලෙවි කරනවා. 60 සිට 43ට මිල අඩු කරලා විකිණීම ආරම්භ කරනවා අද ඉඳන්. සතොස් ඉසුරු ලුණු කුඩු මේ පැකට් එකක මුද්‍රණය කරලා තියෙන මිල රුපියල් 50යි. අද ඉඳන් රුපියල් 35කට සතොසෙන් මේ සියල්ල අලෙවි. 50ට ලකුණු කරලා තියෙන ටික 35ට දෙන්නේ කිසිදු හිඟියකින් තොරව අපිට සපයන්න පුළුවන් නිසා. රජයේ මැදිහත් වෙලා මිල අඩු කරලා තියෙනවා. සමස්ත රටේ ලුණු මිල මේ අනු ඉදිරියේදී තව පහළට ගණන් කරයි. සාමාන්‍යයෙන් අපි මුහුදෙන් එහෙම නැත්නම් කලුපකින් ගන්න වතුර ලුණු හැදෙන මට්ටමට වතුර එන්න සාමාන්‍යයෙන් යනවා මාස 3ක විතර කාලයක්. එතනින් පස්සේ ලුණු කැටේ මිදිලා කැටේ හොඳට ගණීබන වෙලා අපිට කඩලා ගන්න පුළුවන් මට්ටමට එන්න තවත් දවස් 45ක් විතර කාලයක් යනවා. අත්‍යවශ්‍යම කුත් දීර්ඝ කාලයක් යන කාර්යය. මුහුදේ තියෙන දේවල් මොනවා වුණත් අපි අපිට ඕන දේවල් අපිට ඕන කරන සෝඩියම් ක්ලොරයිඩ් එක අපිට ක්‍රමානුකූලව වෙන් කරගන්න පුළුවන්. එහෙනම් කිසිම කෙනෙක් කිසිම දෙයකට බය වෙන්න ඕනේ නැහැ. කිසිම කිමිකල් එකක් මේකට එක්කව් වෙන්නේ නැහැ අපි මේ ක්‍රියාවලියේදී. වර්ෂයක කාලයක් තුල ලුණු මිලේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. මේ අවස්ථාවටදී මේ අපි එහෙම පෞගිය කාලේ කරන පෙන්නලා තියෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.